ශ්‍රී ලංකා කනිජ සංස්ථාවට අයිති මම මේ බදු බදු බර අඩු ආණ්ඩු හදන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මම කතා කරන්න මුලින් උදාහරණ දෙකක් කියන්න එපා කියන්න ඕනනේ. කනිජ නිර්මාණ සංස්ථාවට අයිති තෙල්දන් 105ක් තියෙනවා සහෝදරයා සහෝදරිය තිරිකුණාමල වාඩ උඩින් සුද්ධ පාළය හදපෝ මේ 105න් 5ක් එල්ටීටී ගහලා විනාශ කරලා තියෙනවා. තව 100ක් තියෙනවා. ඔය 100න් 15ක් 2000 දෙනා ඉලෙක්ට්‍රොනික මහත්තයා IOC කම්පැනිට ඉන්දියන් ඔයිල් කෝපරේෂන් එකට බදු දුන්න අවුරුද්දකට. ඒ තෙල් ටැංකි එක තෙල් ටැංකි එක පොන් 10000ක් තෙල් ගබඩා කරන්න පුළුවන්. සුද්ධ කාලේ හදපුවානේ ලීක් වෙන්නේ හරියට හදලා දෙන කොන්ත්‍රාත්තුවක නෙමෙයි හදන්නේ. IOC කම්පැනි තමයි නැගිර පළාතට තෙල් බෙදා හදන්නේ. අපි කෝපකාර සභාවට ගෙන්නන විස්තර දෙක ඔක්කොම IOC එකේ මාසික ලාභය තිකුණාමලේ තෙල් ටැංකි 15 වහන ඒක විතරක් නෙවෙයි ලාභය රුපියල් කෝටි 90යි මාසෙ ආවේ. අපි මේ මාස 4කට කලින් ඔය කයින් තෙල් සංස්ථාව ගෙන්නවා කෝප් කාර්ක සභාවට අපේ අනුමැති සහෝදරයා ඉන්න සභාපතිත්වය දාන්න. ගෙනල්ලා බැලුවම කයින් තෙල් ඉදිරි සංස්ථාව කෝටි 15000ක් නැහැ. කෝටි 15000ක් නැහැ කියන්නේ තව પરම්පරා 10කටවත් ගෙවලි වල ගන්න බැහැ. අපි යෝජනාවක් කරා ඔයගොල්ලන් තව ආදානාවක් හොයාගන්න මොකද්ද පුළුවන් කියලා බලන්න කියලා අපි නියෝගයක් දුන්නා. තිබුණාමලේ දේතයන්ගේ 100න් 15යි ඉන්දියාවේ දීලා තියෙන 85ක් තියෙනවනේ. ගිහිල්ලා බලන්න මේ 85න් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. අපි නියෝගයක් දුන්නා. කෝප් එකේ. රටේ ආදරය කරන ඉන්දියානු මහතුරු කණ්ඩායමක් සතියක් එන කැලයක් ඒක. කපීරල පීරල. වාතාවරණ දෙකක් කරා කෝප් එක. මොකද ඉතින් දරුවෝ එතන තෙල් ටැංකි 85න් 1000ක් තියෙනවා සුපරිම කෝල්ටියේ. ඉතාම සුළු ප්‍රතිසංස්කරණයකින් පාවිච්චි ගන්න පුළුවන් කියලා වාර්තා ඉදිරිපත් කරනවා. අපි කෝප් එකේ නියෝගයක් දුන්නා මේ දේ සංස්ථාවට. ආරුට වහාම ගන්නවන්න මේ තෙල් ටැංකි 1000ද ප්‍රොජෙක්ට් එක අරගෙන තෙල් දබඩා කරලා ලාභ ගන්න. කනිජ සංස්ථාව කරේ ඒ යෝජනාව ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ. මොකද කැබිනට් එක කරේ මහින්දී පාලෝ නැගේ රයිල් විද්‍යුත්. රට වෙනුවෙන් හදපු ඒ වාර්තාවත් එක්කම මේ නිර්ලජ්ජිත නායකයෝ දෙන්නා අර වාර්තාවත් එක්ක ඉන්දියාවේ IOC එකට යවුවා ලියුමක් මෙන්න තව 17ක් තියෙනවා ඕගොල්ලෝම ගන්න. අපි නම් මොකද කරන්නේ? අපිට ඉන්දියාවත් එක්ක එකපාර ගහගෙන අර 15 ගන්න බැරි වෙයි. 15 ගන්න ඕන තව 25ක් තියෙනවා. මොකද සහෝදරයා වඳු බර අල්ලන්න දුන්නේ අපි ඒ දාහදාන් ඒ බිස්නස් එක ලංකා ආණ්ඩුව පටන් ගන්න තමයි. අපි තම IOC එකෙන් ලාභ නැගන්නේ කියලා. කෝටි 90යි මාසෙට අවුරුද්දට කියේ. ඩොලරක් 90 1080යි. රුපියල් කෝටි 1080ක් ඒක විතර ලාභයි. ලංකාවේ අවුරුද්දකට සමෘද්ධි ගෙවන්න වීදම් කරන්නේ කෝටි 1050යි. තිකුණාමලේ තෙල් ටැංකි 15කින් පුළුවන් ලංකාවේ සමෘද්ධි බිල ගෙවන්න. ඔන්න කෝටි 1050ක දුක ඉතුරු කරන විදි. අපි හොරගම් සඳහන් නතර කරන එක ඒක පැත්තට දියද්ද? ඔබතුමා තව එකක් කියන්නේ. මම මේ කියන්නේ මැජික් නෑ. නමුත් හිත ගත්තක් කරන්න පුළුවන් දේ. ඔබතුමා දන්නවා තිකුණාමලේ පොඩ්ඩක් උඩින් තියෙන කනිදවලි සංස්ථාව. ඔතන තමයි ලංකාවේ තියෙන ලොකුම ඉල්මනායක නිදී තියෙන ලෝකේ තියෙන පිරිසුදුම ඉල්මනාය ප්‍රතිශතයේ 70% පිරිසුදු බව. ඕස්ට්‍රේලියාවේ තියෙන පිරිසුදු බව 12යි 13යි. අපි හඳුන්වන්නේ සමහරවිට බලන්න ගියා එතන ඉඳපු වැඩි දියුණු කියලා තිබ්බ ජපාන් විද්‍යාඥයෝම ඉල්මනායට නැඳලා යන්නේ. ඒ තරම් කොලේ. ඔබතුමාලා දැන් ගෙදර ගිහලා දැන් හරි කමන්නේ ෆෝන් එක අරගෙන බලන්න. පිරිසුදු ඉල්මනාය ටෝන් එක දාන කියන වර්ල්ඩ් මාකට් එකේ ඉන්නේ. ටෝන් එක ඩොලර් 200 දා ඩොලර් 1000 දක්වා තියෙන අපේ තියෙන සුපිරිසුදු මේවා කිසිම ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා මුලින්ම දෙන්න පුළුවන්. අපි ළඟට ගෙන්නවා කන්දලි සංස්ථාව කෝප් එකට. අපි ටෝන් එකක් දෙන්නේ කීයද? ඩොලර් 58ක. ලෝක වෙන්න පොලේ ටෝන් එක ඩොලර් 1000ක හිටුවොත් ලක්ෂ 1000කට යන ටෝන් එක අපි අවුරුදු 15ක් 20ක් තිස්සේ විකුණන්නේ කීයද? රුපියල් 7000 8000. ඒක අපි විකුණන්නේ ඉන්දියානු බ්‍රෝකර් සමාගමකට. ඒ බ්‍රෝකර් කාර්යාලය මොකද කරන්නේ? විකුණාමල
වරාය දැකියෙන් එක විකුණනවා තොන් එකක් ඩොලර් 170ට 210කට පවත්තා අපි. ඒ කියන්නේ රුපියල් 7000ට 8000ට ආණ්ඩුවෙන් අරගෙන මිනිහ තිබුණාමයි දැකියෙන් විකුණනවා එක 30000ට.